න්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණන්ඩ කල්පනා කළේ කුතුම් වූ ධම්ම පද පාලයේ ජරා කියන වර්ග සඳහන් වන පලවෙනි ගාථරත්නය. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ගාතාරත්නය නම් කෝනු හාසු කිමා නන්දූ, නිච්චන් පද්ජලි තේ සති අන්ද කාරේන ඕනද්හ පදී පංන ගවිස්සත පින්නතුනි මේ ගාතාරත්නය සරල තේරුම තමයි කෝනු හාසු කිමානන්දු. කොහොමද හිනාවෙන්නේ කොහොමද සතුටුවෙන්නේ නිච්චං පද්ගලි තේ සති නිතරම ගිනිි එකොළහකින් දවිදවී ඉඳගෙන කොහොමද හිනාවෙන්නේ කොහොමද සතුටු වෙන්නේ. අන්දකාරේන ඕනද්ධා පදී පන්න ගවිස්සත. මේ අන්දකාරයෙන් විදෙන්ඩ පහනක් දල්වගන්න නැත්තියයි. අවිද්‍යාව නැමති අඳුරේ ඉඳගෙන අඳුරෙන් විදෙන්ට පහනක් නොදල්වන්නේ ඇයි කියන කාරණ වයි මේ අහල තියන්නේ එති මේවාගේ ගාථරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහෙදිද කවුරුන් උදෙසාද කොමන හේතුවක් මුල්කරගෙනද දේශනා කොට වදාලි සැවැත්නුවර ජේත වනාරාමිදී කවුරුන් උදෙසාද විශාකා මහ උපාසිකාවත් සමග බුද්ධ පූජාවක් කිරීමට පන්සල් ගිය උපාසිකාවන් පිරිසක්කු දෙසා. කුමක් නිසාද බුද්ධ පූජාවට පන්සල් ගපුයි කාන්තව් බුදුරජාණන් වහන්සේළඟට ආවේ සුරාපානයෙන් මත්වෙලා අගේ කාරණාව උදෙසා මුල්කරගෙන තමයි මෙවන් ගාථරතනයක් භාගිතුන් වහස්සේ දේශනා කොට පදාලි. ඒ රණාව අපි කෙටියෙන් සාකච්ඡා කර ගත්තුොත් අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නෝර ජේතවනාරාමි වැඩඉන්න කාලි පිනදිරි මේ කාලේ සුරාපාන උත්සවති බිලතියෙනවා හත් දවසක්ම මිනිස්සු විනෝධ වෙන සතුටුවෙන පිරිමි පාර්ශීවයය සුරාපානය කරන උත්සවති බිලතියනවා මේ ත්සවවලට සහභාගි වෙන තමංගි ස්වාමි පුරුෂවරු සඳහා සුරාව සකස් කරල දෙන්නෙත් තමන්ගි බිරිින්දැවරුමයිඉ දව හතක්ම මෙවස්සවි තියෙනවා ඇති මේ අය ඒ උත්සව කාලේ හත් දවසක්ම සුරාපානය කරලා සතුටු වෙලා ප්‍රීති වෙලා එයින් පස්ස තම තමන්ගේ රාජකාරි කටයුතු ව්‍යාපාර මේ සියල්ල සඳහා පිටත්වෙලා ගිය මේ කාන්තා පිරිස ඔවුන්ගේ කාන්තා පිරිස විශේෂයෙන් මේ ස්වාමි පුරුෂවරු විශාකා මහ උපාසිකාවට බාරදීල තිබුණ මහ උපාසිකාව යන මග අපේ කාන්තාව බිරිද ඇවුරුත් අරගෙන යන්න කියලා ඒනි මහ උපාසිකාව පිරිසත් සමඟ නිරන්තරයෙන් කටයුතු කළා. එක දවස මේ කාන්තාව කල්පනා කලා අප ස්වාමි පුරුෂවරුුණන් සුරාපානය කළ හැබ අපිට දෙඩද කියලා ඇහු එත් නෑ කවුරුවත් අපට දුන්නෙත් නෑ. නමුත් ස්වාමි පුරුෂෝ සඳහා සකස්කරපු සුරාව උත්සවේ ඉවරවනත් තවටික ටික ඉතුරු තියෙන. නිසා අපිත් සුරාභමු කියල කතාාවලා. විශාකාම හා උපාසිකාවට කතා කලා මෑනියන උද්‍යානයට යන් අවශ්‍යයි අපිත් එක වියනට යමුද කියලා ම කොහැරි යන වනන් ටිකක් දුරට මහ උපාසිකාව එක තම යන්නේ ඉති ඇ සඳහන් කලා කමක් නෑ වියනට යන්ඩ සූදානන් කරගැන්ඩ ම මෙන්න කියලා මේ අය වියනට ගිහිල්ලා ගෙදර ඉීතුරුවෙලා තිබිච්ච සුරාවවත් අරගෙනගි හිල්ලා ඔය නෙදි සුරාපානය කළ හැමෝම මත් වෙලා කාන්තාව ඒ මත දැක්කට පසතමයි විශාකාමහු පාසිකාව දන්නේ මේ ගොල්ල සුරාබීල කියලා දෙදැන් උපාසිකාාවට ප්‍රශ්න ගොඩයි එකක් ස්වාමිපුරුෂෝරු මොනවා හිතයිද දන්නේ අනිත්කාරණාව තමයි අන්‍ය වූ තීර්ථකයෝ දැක්කුත් විශාකාවත් එක ඉන්න කාන්තාවූ සුරාපානය කරලා ඉන්නවා කියලා සමාජ පුරාම පතුරුවනවා මහවපාසිකාවත් සුරාපානය කරනවා කියලා. එනිසාර කාන්තාවන්ට කතා කරලා එගොලන්ට චෝදනා කළා කරලති වරදනං බරපතල වරදක් එන වහාම දැන් මෙතනින් ඉවත් වෙලා යන්ඩුවනේ. සුරාපානය කරපු කාන්තාවත් අනවා මෑනියනි මොවද අපිදැ කරන්නේ කියලා විශාකව සඳහන් කළා ඔබලට සුදු සුදයක් කරගඩ. ඔබලමනි සුරාපානය කළි බේරෙන ක්‍රමයත් ඔබලම හදාගණ්ඩ දැන් අහනවා ගෙදරාහම් අපේ ස්වාමිපුරුෂවරු දැනගත්තොත් අපි සුරාපානය කරල ඉන්න කියලා විසුමක් වෙන්නේ ැ මොකද කරන්නේ අපි අසනීප වුණවාගේ කියලා ගිහිල නිදාගණ්ඩද කියලා හවා සඳහන් කලා මේ තමන් කරපු දේවල් තමන් විඳගන්නවා මිසක් එව්වට හාහු කියන දීලා මග සිල් පදේශ විනාස කර ගන්නට මම කැමතිනේ විසඳුම තමන් අතීතියන්නේ ද මේ කාන්තාව උක්කොම ගෙදර ගිහිල්ලා ඔල්ලුවෙ ඉන්දල පොරවාගෙන නිදී ටිකක් නෙමේ කාන්තාව පන්සීහක් කිතරේ ස්වාමිපුරෂෝරු හැදයි වැඩැරිල්ල ෙවල්ලු ලවිල්ල තමන්ගේ බිරිඳ හොයෙනකොට ගදරඉන්න අය කියෙනවා ලෙඩවෙලා නිදී එම බලකට දැම පසීයයක්ම ලෙඩවෙලාන ඉති ඒ නිසා මේ අයි තීරණය කළම විගොලු සුරාබී වවදද ළඟට ගිහිල්ල පරීක්ෂා කරල බන්නට මේ සැමූම සුරාපානය කරලා දස සියලු දෙනාටම හොඳටම පහර දුන්නා පහරදිලා ආය කවදාවත් සුරාබුන්නේ නෑ කියන තැනට පොරොන්දු කරවගත්තා පොරොන්දු කරවගෙන ටික කාලයක් ගිය නමුත් දැන් අර බ සුරාපානය කරලා පුරුදු නිසා දැම් මේ කාන්තාවන්ටත් නැවත නැවත පානය කරන්නම හිත නැවත වතාවක් විශාකාවට කතා කරලා කියනවා මෑනීන වයන පැත්තේ අන්්ඩෝන එනවද කියලා රඳහන් කලා ඔබලත් එක් එකදවසක් වියනයට ගිහිල්ලා මං හොඳ දඩුවමක් ලැබවා එඳ අය එන්නේ නෑ මම කියලා මේගු ඊටවසේ කියනවා මෑනනී බුද්ධ පූජාවක් කරගන්න විහාරයට යන්්ඩෝනේ අපිත් එකක පන්සල්ල ඇන්ඩනවද කියලා එහෙම් පූජාවට අවශ්‍ය දවුලුත් ලෑස්තිකරෙන සූදානගනකිීවා දැ මේගොල්ලු අවශ්‍ය වතුර තෙල්මල් මේ ආද සියලු දේවල් ම හැත්ති කරගෙන ඔය පූජාවට ගිඩියනෙන බඩු භාහිරාදී අතරේ හංග ගත්ත සුරාභතල් හඟගෙන ගිහිල්ල හිමීට වි්‍යරස්ථාන තැන්තැන්ගොල අඳුරු මුල්ුවල ඉඳගෙන සුරපානය කරලා මේ ඇවිල් ධර්ම සසාලාාවට ගොඩ වුනා බනහන්. සභාවට මේ වෙලා පින්නදන මාරපාක්ෂික දෙවක් කල්පනා කළ මෝවන් ලව්වා මෙතන නොවිය යුතු දේවල් කරවන්නඩ ඕන මාරපාක්ෂික දෙවියක් එකන් එතකොට එහෙම දෙවියොත් ඉන්නවා මිනිස්සු වැරදි වැඩ කරනවට කැමතිය ඉන්නවා වැරදි කරනයට අනු බල දෙනවා ම ඕන ර න්න බව දැම් මේ කතාවිනුත් අපිට පැහැදිලි වෙනවා මේ ධම්මපද පාලියම ඔය කාරණාව පැහදිලි කරන තැන් ගණනාවක්තියනවා මේක එක අවස්ථාව නේ මාරපාක්ෂික දෙවිය කල්පනා කරනවා නොවිය යුතු දේවල් මෙතැනදි වඩෝන කියෙලා අරගොල්ලන්ට ආවේශ වෙලා දැන් දම් සභාවි වාඩි වෙලා භාගිතු නොහස්සේට ධර්මදේශනාවට ආරාධනා කරලා තියෙන වෙලාවේ මේ කාන්තාව හීනියයට පටන් ගත්තා ගීත මුුණන් හීනිියයට පටන් ගත්ත මෙමිනීම දැ මහා හන්ඩිම්ම කියනවා සමහරුවත් පොලසන් දෙනවා සමහරු ගීත කියනවා සමහරු නටනවා තැම භාගිතුන් වොහසේ ඉසරහපිට. දෙ භාගිතු නහස දනගත් තමයි සුරාපානය කරලා ඉන්නේ. මාරපාක්ෂිකයක්ග්‍ය බලප ෑමක් මෙතන තියනවා. දැ මොවුන්ගේ වේරි මත නැති ක රැන්ඩුවනේ. අපේ භාගිතුන් වහන්සේ ආසනීම වැඩඉඳගෙන මහාන්ද කාරයෙක් මැබවා ඒ මෙච්චරයි කිය කියන්න බැරි පුදදුම අඳුරක් ඒ අඳුර මවල බාගිතුන් වහස බද්ධසෙන් නැගටලා මහමෙර මුදුනට වැඩියා ඇති මහමෙර මුදුනට වැඩිය කියල කියහම තෞතිසාාවට වැඩිය කියල කීවත් පැරදිනේ තෞතිසාාවතියෙන්නේ මහමෙර මුදුනෙන්නේ බාගිතුන් හස මහමෙර මුදුනට තමයි වඩින්නේ අාවට ඩිය කියන කාරන්නනව මෙතන සඳහන් කරන්නේ නවත් අෞතිසාාව තියෙන්නේෙත් මහමෙර මුදුනේ මහපොෝොට අයිති දිවිය ලෝකය හැටියෙන්නේ තවතිසාාව සලකන්නේ ඉ මහමෙර මුදුනේ තමයි තියන්නේ අරව අන්දකාරයේ තරම කොච්චරද කියල කව්වොත් මේ උගුර ගාවටනකං බීල හිටපු වෙරි සුරාව හිදිිලා වෙරිමත හිදිිලා මේ අය බීතියෙන් බීතියට පත් වෙලා ඔවුන් හොඳම වෙරි හිදිල බව දැනගත්ත හම අපේ බුදුරජාණන් වහන්සේ මහමෙර මුදදුන ඉන්දල ඌර්ල රෝම දහත්වෙන් බුද්ධ රශ්මයක් විහිදවල සඳු දහසක් පැව්ුව වගේ සුදෝ සුදු ආලෝකයක් ප්‍රදේශයේ පුරාම පතුරුවෝ ලැරිය එ යාලෝක ඇත්ත එක තමයි මොවුගේ බය නැතුූගේ භාගිතුන් වහන්සේ අන එතන වැඩ ඉදල තමයි මෙන්න මේ ගාථරත්නය දේශනා කරන්න. ඔගේ වෙරි මත හින්දවල භාගිතුන් හස උන්ට ධර්ම දේශනාවක් කරන්න මේ ගාතාරත්නය දශනා කරනවා මොකක්ද කෝනු හාසූ කිමානන්දූ නිච්චන් පද්ගලිතී සති අන්ද කාරයන ෝ නද්ධා පදීපන්න ගවිස්සත කොහොමද හිනාවෙන්නේ කොහොමද සතුටු වෙන්නේ. හැම වෙලා එම මෙ මිනිසා ගිනිය කොළහකින් පිච්චෙනවා එකොලොස් ගින්නකින් දැවිදවී කොහොමද හිනා වෙන්න කියලාහන්නේ. අවිද්‍යාව නැමති අන්දකාරි ගිලිලා ඒ අන්දකාරයෙන් විදෙන්ඩෝඕන නැන පහන නොදල් වන්නේ ඇයි කියලාහන්නේ. පෙනතන මේ ගාතාවට සම්බන්ධ කාරණාවත් එක්ක අපට පැහැදිලි වෙන්න තව කතාවක් තියෙනවා අපි මුලින් කතා නොකළේ. සඳන්කරනයට කාන්තාවන්ට මාරපාක්ෂික දෙවෙක් තම යවේශ වුණනේ කියලා. එතකට මාරපාක්ෂිකයෝ බලාගෙන ඉන්නවා ප්‍රමාදී පුද්ගලයෝදිහා ප්‍රමාදී පුද්ගලයගෙන් ඒ ඇයි වැඩගන්න මේ කාන්තාව වූ සුරාපානය කරලා කියන්නේ මේ දැ ප්‍රමාදීන නමුත් දහමකද ශෂෙන් ඉස්මතු කරලා දේශනා කරන්නේ අප ප්‍රමාදී නමුත් දැන් කාන්තාව මේ දැන් ප්‍රමාදී ැන් එහෙම ප්‍රමාද වෙන අය ලව්වා ප්‍රමාද වීම සඳහාම කරුණු යෙදවන්ඩ ඒ අය ලව්වා අකුස්සලේටම සංසාරය දික්වෙන පැත්වටම කටයුතු කරවන්ඩ මාර පාචිකව හැම වෙලාීමම බලාගෙනඉන්න. අප්‍රමාදීව යම් කෙනෙක් වහ වහා මේ සංසාරෙන් එතර වෙන්ඩ වීරි වඩනවන්නන් මේ පුද්ගලයට බාධ කරලා නවත්හන්ට බෑ කියලා මාරපක්ෂිකන්ට තේරෙන වනන් එවන් අයගාවට සමහරලාට එන්නේෙ නෑ උත්සාහ කරනවා බාධ කරන්න නමුත් ඒ බාා ඔහු වැඩගෙන යනවන කරන්න දෙයක් නෑන නමුත් ප්‍රමාදී වෙලා ඉන්න පුද්ගලයකුට ප්‍රමාද වෙන පැත්තට තව ටිකක් ගල යොමු කහම ගලු හොටම ප්‍රමාදයි. අං එහෙමායට මේ මාරපාක්ෂික හරියට බලපෑම් කරනවා තවත් විදිහකට කවත් දුරුවලයන්ට මාරපාක්ෂිකයන්ගේ බලපෑම වැඩී මොකටද අයහපත පැත්තරක මංකරන්න. කුසලේ ඇත් වෙලා අකුසලේ පැත්තරම දුවන්න බලන්නේ එකයි සමහරය අපි දකිනවන්නේ බොහෝම හොදර කාලයක් තිස්සේ පින්කන් කරර හිටපු අය හැම මාසෙම සිල්ගන්නම් නිරන්තරයෙන් තුනරුවන් වදිනවා. දම්පින් අංගොල හොඳට යෙදෙනවා. මේ කාලයක් යනකොට එවන් අයම සුරාපානය කරලා මග තැන්තැංගොල වැටිලඉන්නවා අපිට ම දකිින්ද ලැබෙනවා. පන්සලකට ගියපු කාලයක් බනක් අහපු කාලයක් පංකමකට උදව් කරපු කාලයක් ඇත්තෙම නෑ වගේදන්. එක න අවුරුදු ගානකින් ගිහිල්ලනේ කාලයක් ඒවම කරකර හිටියා. නමුත් දුරුවලයෝ දැක් අහම. මාර පාක්ෂිකව හරියට උන්ගෙන් ප්‍රයෝජන ගන්නවා කියන කාරණාව අපි අපි ජීවත්වෙන සමාජයෙන්ම මනාව දකිනෝ. එති භාගිතන් වහන්සේ මේ කාන්තාවන්ගේ වෙරි මත නැති කරලා මේ දේශනාව කරනමකක්ද සඳහන් කළේ කොහොමද හිනාවෙන්නේ. කොහොමද සතුටු වෙන්නේ ඇයි අපිට හිනාවෙඩ බැරි ඒ අපිට සතුටුවෙන්ඩ බැරි මේ ලෝක අපිට හිනාාවෙන්ඩ සතුටුවෙන්ඩ බැරිකමක් තියෙනවාද වෙන භාගිතුන් වහන්සේ අහන ප්‍රශ්නය තමයි එොලොස් ගින්නකින් පිච්චනකොට කොහොමද හිනාවෙන්න කියලා නිකන් අපේ හිතන්නක මේ ගිනි අගුරක් දෙකක් පාගගෙන හිනාවන හැකිදඒ වේදනාවත් එක් පොඩි ගින්නකට පිච්චෙනකොට අපි හිනාාවෙනවද ඉගින්න දෙවි දෙවී අගු හරක් පහ උඩ ඉඳග නැි සතුටු වෙනවද එහෙම වෙන්න න මේ හිනා වෙවී ඉන්න පුද්ගලයකුට නමුත් හදිස අගුරක් පෑගිච්ච ගමන් හිනාව නතර වෙනවන එතකට හි පිච්චෙනකොට හිනාවෙන්න පික්්චෙන කොට සසටු වෙන්න බෑ නමුත් මෙතනාහන් එහෙමද ගිනි එකකොලහකින් පිචි පිච්චි කොහොමද හිනා වෙන්න කියලාන්න ක් දෙක් පෑගුණහම අරවිදිහ නං එකකලොස් ගින්නකින් පිච්චෙන කොට කොහොමද හිනා වෙන්නේ. මේ සත්වයා රෑදවල් දෙකේම මේ ගිනිය කොලහි පිච්චෙනවා. මොනවද මේ ගිනිය කොලා සඳහන් කළා රාග දවේශ මෝහඒවගේම තමයි ව්‍යාදිි, ජරා, මරණ, ශෝක, පරිදේව දුක දෝමනස්ස උපායාස මෙවන් එකොලොස් ගින්නකින් මේ සත්වයා හැම මොහොතකම පිච්චෙනවා ජාතිය නිසා පිච්චෙනවා එමනතන් මුලිම සඳහන් කලේ රාගයන සත්වයා රාගයේ නිසා පිච්චෙනවා පින්නතිනේ ්‍රරාගය කියල කියන්නේ මෙහෙම ඉන්නකොට දැනුන් නැතිවනාට බරපතල ගින්නක් මේ ගින්නේ ප්‍රමාණය දැනෙන්ට තමන් විසින් දැඩිව බැඳිලා ඉන්න කෙනෙක් තවත් කෙනෙක් දිහාට හැරිල කියලා දැනෙන් ඕනේ ආන් එතකොට තමයි මේ ගින්න තරම තේරෙන්නේ මේ සමාජයේ ඒවාගේ සිදුවීම් නිසා මිනිස්සු කොයි තරං ගහ මරාගන්නවද මිනිස්සු කොයි තර ඇන කොටාගන්නවද මිනිසු කොයි රං සියදි විහානිි කරගන්නවාද රාගගින්න හින්දා මේ ලෝකෙ වැඩියෙන්ම ඕනෑම කෙනෙක් ප්‍රිය කරන්නේ තමන්ට නමුත් රාගයේ නිසා තමන්ග ජීවිතයේ විනාස කරගන්නවා දෙපාරක් හිතැන්නැතු වැඩප්ප ලක් කරන්න බේ ගෙදර කටයුතු කරගඩබේ දරුවන්ගේ කටයුතු බලන්නේ නේ අනිකුත් කළ ේුතු යුතුකම් කරන්නේ නේ නින්ද යන්නේනේ කණ්ඩ බොන්්ඩබේ ඒ නිසා එ මෙ දුවනවා කියනක ඉවර ක්නෑවෙහෙස දැනෙන්නේ ඇයි මේ ප්‍රශ්නය හිද අ ඒ විදිහයට කල්පනා කරල බලහම් රාගය කියල කියන්නේ දරුණුම ගින්න මේ පින්නතින සඳහන් කරනවා අංගොලට සි සිංහ කියල වචනයක් පවිචි කරනවා අංගට කියල කිය හරි ශක්තිමත් දෙයක්නේ අන්තියන සත්තුවේ ශක්තිමත් අංගොලින් බයනතු ඕන තැනකට අඟිනවා කොච්චර ඇන්නත් අ කැඩෙන්නෙත්න අඩුයි කැඩෙනවා අපි වැටිච්ච අංගක් අරගෙන බලහම ඔය මුවන්ගේයන් ගවයන්ගයන් මොන තරම් හයිියද ලී කැල්ලක් හරි වෙන ශක්තිමත් යමක් හරි හම්බුනත් අපි සමහරලාටි කන අංගක්වාගේ කියලා සිදරුවට පහරද දෙන්න බලුවන් මේ අගින්. අං ඒවාගේ තමා මේ රාගයටත් කියනවා ඒ නමම ඇයි රාගයට එහෙම කියන්නේ අගෙන් න්නම් ඕන දෙයක් සිදුරු කරනවා රාගයටත් පුළහන්ලු මොකක් සිදුරු කරඩද මිනිස්සුන්ගේ කුසල් හිත සිදුරු කරන්න. බොහෝම හොඳට පින්කන් කරගෙන ඉන්න කෙනෙක් රාගෙන් මත්තුනොත් එහෙම පින්කං සියල් අත්තරලදන. මෙතෙක් කල් ගරුකර කර හිටපු සිල්පදේ අත්හරන්න දෙපාරක් හිතන්නේ. ඒ සිල්පද සුනු විසුණු වෙනවා මේ සාමාන්‍ය පුද්ගලයකුට විතරක් නෙමෙයි. ධ්‍යාන අභිග්ඥා ලබල අහසින් ගියපු රිෂිවරු පවා අන්තිමට නිකං තටු කැඩිච්ච කුරුල්ලු වගේ ධ්‍යානයේ බිඳිල බිමට එනවරාගේ නිසා. ිතන් මේ රාගය කියල කියන්නේ කොයිතරං ධර්මතාවයක්ද කියලා කොයිතර ශක්තිමත් දෙයක්ද රාගයට කරඩ පුළු හන් දේවල් සීලවන්තයා දුස්සීලෙක් කරන්නඩ පුළුවන්. මහා අපරාධකාරයෙක් බෞට්ට පත් කරඩ පුළුවන්. අනි පිනන රාගය අන්දයි කියල නැපි කියන්නේ. රාගයෙන් අන්ද වෙච්චහම කරන්න මොනවද නොකරන්නේ මොනෝද කියලා තේරෙන්නේ. ආංඒක නිසා තමයි. ්‍රියා අති දැරී අතර මංග වෙනවා දැර දූෂණය වෙනවා. තාත්තාති පුතාතින් අම්මා කෙලෙසෙනවා. සහෝදරයාති සහෝදරිය කෙලෙසෙනවා. මේක තමයි අන්ද බව නමුත් පස්සෙ වැටහුණට තේරුමක් නෑන. නිසා රාගයේ අන්දයි කළ සඳහන් කරනවා. රාගික පුද්ගලයා සම්පූර්ණයෙන් උමතු වෙච්ච පුද්ගලයෙක්. පිළිකුල කියනද ඔහුට නෑ රාගික පුද්ගලයටට පිළිකුල කියන ද දැනන්නේ ඒ උමතු විශ්ච නිසා එනිසා රාගය ගින්නක්ඒ වගේම තමයි දේශය දේශයත් ගින්න ම භයානක ගින්නක් දේශය කියල කියන්නේ යි දේශයෙන් පිච්ෂෙන පුද්ගලයට කරන්න කියන්නේ මොනෝද කියලා තේරෙන්නේ වචනයක් කතා කරන්න කියත් කවුරුුවක්කද කතා කරන්නේ කාටද කතා කරන්නේ මොනොවද කියන්නේ කවුරු ඉන්න තැනද කියන්නේ එම කොත්ම තේරෙන්නේන අම්ම තාත්තා ඉන්න තැන කොයි තරන් පහත් විදිහට නපුරු විදිහට පරුස විගිහට දේශය නිසා කතා කරනවාද. අම්මයි තාත්තයි ළඟයි කියන කාරණවාමතකයනවා ඒක එතනනි හාටග හම්ම අමටත් කතා කරනවා පරුස විදිහට තාත්තරත් කතා කරනවා පරුස විදිහට තමන්ලඟ බිරිඳ ඉන්නවා කියන කාරනාවත් අමතකයි තමන්ගේෙම දරුව ඉන්නව කියන කාරණාවත් අමතකයි. එනිසා එහෙමත් වචන පාවිච්චයන සමහලටු ගන්නපු ගරුවරය සමහලාට භික්‍ෂූන් වහසෙනමක් තමන් ලඟ හිටියත් මේ දේශයේ නැමති ගින්න නිසා තමන්ගේ වචනවල නං කිසිම සංවරයක් නෑ ඒ ඒ විදිහටම පිටවෙලා යනවා. පරුස වචන ඕන තරන් කියනවා දේශය නිසා. ආංී දේශයේ පාලනය කර ගඩ බැරිවිච්චහම පහර දෙට පටන්ගන්නවා ඒ පහර දෙන්නේ කාටද කියන කාරණාව ඔහට තේරෙන්නේ සමහලට අම්මතතාත්තා ත් බේරන්ඩ මවපියන්ට පවා පහර දෙන්න පෙළබෙනවා. ඒ තරන් ගින්නක් දේශය කලෙන තුට රාගගින්නෙක් පික්‍ෂෙනව දේශගින්නෙන් පිච්චෙනවා. මෝහයෙන් පිච්චෙනවා මහය කියැන මලාවන්නේ මුලාව මෝඩකම අ්ඥානකම මෙයාදී කරුණුත් මෝහය කියන කරණාවට කියනවා. ඉතින්න මේ දේවලලින් පිච්චෙන්න්නේ මෝහය නිසාන මෝහය තමයි ප්‍රධාන හේතුව. එතකට අංගනිසා මෝහේනුත් දැවෙනවා. ඊලඟට පිනතුන ව්‍යාදී ලෙඩවීම පිළිබඳව මටත් මෙහෙම වෙයිද ට එහමත් දුක හිතෙනවා දරුණු ලෙඩ හැදිල ඉන්නයි දෙදක්හ මටත් මෙහෙම වෙයිද බය ඇතිවෙනවා සහරලාවට අපි පිළිකාවලට එම හරි බයයි වකු ගඩු නරක් වෙනවට හරි බයයි අක්මාවිදිමෙනවට හරි බයයි ැ දවස දෙකක් තුනක් ඇගේ කොතන හරි තරක් ඇතුලෙෙන් ටිකටික රිදෙනවා වගේ දැනුනොත් කාටවත් නො කියයෙනවා වුණනාට හමන්ට සැකයක් වෙනවා පිළිකාවක්ද පිළිකාවක් වදද එහෙම හිතනේවා අපිට තියෙනවා සහරලාට මුතරා දැවිල්ලවාගේ දවස් දෙකතුනක් එකදිගට දැනට පටන්ගත්තුත් වකු ගඩුවක රෝගයක් වත්ද ගල් හැදිලවදද මේවාගේ අපිම තනියම හිතනවා ඇති එහෙම බයිවෙනවා මටත් එහම උුණොත් කොහොමද නමුත් ඇත්තටම ඒම නොවෙයිද. එවන් තැනකට මූුණ දීලම තමයින්නේ. ව්‍යදිය. ඉටමස ලෙඩ වෙච්ච කෙනා ලෙඩවෙච්ච කෙනෙක් මානසිකෝ විඳන දුක ලෙඩවන කෙනෙක් විතරයි දන්නේ. එක අනික් කෙනෙකුට තේරෙන්නේ නෑ කවදද සනීප වෙන්නේ කවදද ඇවිදින්නේ කවදද නැකිටින්නේ කවදද පෙරවාගේ නාගන්නේ කවදද පෙරවාගේ එයාටම හැට යන්නේ පින්කංකරගන්නේ මේවාගේ කොච්චර දේවල් හිතනවද අන්නිසාම ව්‍යාදිය ව්‍යාධියත් මහගින්නක් තාම පිළිකාවක් හැදිලා නැති කෙනෙක් හැබැවටම බයිනඉන්න මටත් හැදයිද ඒ ප්‍රශ්නය නැති කෙනෙක් නැති තරන්නේ ඒවාගේ තවත් දරුණු රෝග ගැන කල්පනා කර මටත් එහෙම වෙයිද එහෙම හිතනවනු තරම් එඉදම ව්‍යාදිය කියල කියන්නේෙත් මහගින්න ජරා වයිසට යනවා වයසට යනවා කියලා හිතෙනකොට අපිට කොච්චර දුක හිතෙනවාද. මෙහෙම ඉන්නකොට වයිසට යනවා කියනක දුක නෑ නමුත් හදිසයේම කැඩපතකින් හරි මූුණ දැක්කහම වෙන තට වඩා දැන් වෙනස් වෙලා නලල් රැලිගාන වැඩි වෙලා සිනහ වෙනකොට මූනේ වැටෙන්න රැලිගාන වැඩි වෙලා මෙ මෙහෙම දැනෙන්ට පටන්ගත්තහම මන්ට ඇතිවන්නේ මහ පුදුමා කාර දුකා සුදු කෙස්ගහක් කළු කෙස් ගහක් සුදු වෙලා දැක්කහම දෙකතුන හතර පහ සුදුවෙන්ට පටන්ගත්ත හම කාටවත් නොකීවට ලොකු දුකක් තියනවා අ නිසා සඳහන් කළා ජරාවට යනක වයිසට යනක පුද්ගලයා දවන කාරණාව ඉළග්‍ර සඳහන් කලා මරණේ මේ ෝකේ රන්න හිට බයි නැත්තෙ කවු්ද රහතන් වහන්සේනම් මරණ බය නැත්තටම නැති කරලතින් මොකද ජීවත්ෙන්ට කලේසියක් නෑන ඉති ක්‍රමාණුකූලොව සකදාගාමි අනාගාමි ුත්තම ක්‍රමාණුකූලවයේ මරණ බයින් ටිකෙටික මි දෙෙන අය අනි අනිවාරෙන් දන්න කොතන මැරුණත් කවද මැරුණනත් කොහොම මරුණත් දුගතියක් නෑ කියන්නේ මරණින් පස්සේ හම්බෙන්නේ මීට වඩා හොඳ තැන කියන කරනාව දන්න නිසා උන් වහසලට මරණ බයාඩුයි නමුත් මරණ බය නැත්තට නැතිකෙන සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ මහරහතන් වහන්සේ ඉ අනාගාමීන් වහසේටත් බය නෑ බයක් නෑ වගේ තමයි මරණත් එක්කම උපදින්නේ බඹලොවනං අයි කවදාවත් මේ පල් හැ උපදින්නේෙම නැත්තන් මේ මරණයෙන් පස්සෙ තවක ආත්ම භාාවයි නං උපදින්නේ උන්වහස එහෙම බයක් නෑ නමුත් රහතන් වහන්සේට මරණට යනව කියන කාරණාව බොහම පුදුම සතුටින් සිද්ධ වෙන දෙයක් ඇයි මරණට උන්වහසේ ඒ තරම්ම සතුටු තමන්ගේ මංගල්ලයක හින්ද මර යනක තමයි තමන්ගේ මංගල්ලේඒනිසා මරණයට පත්වීම රහතන් වහන්සේට පුදම සතුට ඇ සතුටක් කියලා උතුම් නිවන් සුවය මේලෝකෙ තියන උසස්ම සැපේන නි බානං පරමං සුකං ඉ එහෙම සඳහන් කරහම ඇත්තටම බුදුදහමේ නිවන මැරුණ කෙනෙකුට ලැබෙන දෙයක්ද බුදුදහම නිවන මැරුණට පස්සේ හම්බ වෙන එකක් නෙමේ බුදුදහම නිවන මැරෙන්න්ඩ කලින් හම්බ වෙන එකක් එතට කවුද නිවන් දැක්ක කෙනඒ නිවනට වැඩිය කෙන එතමයි රහතන් වහන්සේ උන්වහන්සර මේ ලෝක අපිට තියෙන බර තියෙනවද උන්වහසට මේ ලෝක තියෙන අපිට තියෙන මානසික වේදනා තියෙනවද මෙ පංචස් පංච උපාදානස් කන්දී දුක තියෙනවා රහතන් වහන්සේ සියලු දුකින් විදි ලැනේන නමුත් නිවන බුක්ති විඳන කෙනෙක් සියලු දුකින් විදි ලැන මොන ද දැන් නුහසිට තියෙන්නේ මේ සිවුම් කාරණාවක් උන් වහසිට තියෙන්න්නේ මේ කේ දුකක් තියෙනවනි. රහන් වහසටත් ලෙල හැදෙනවනි. රහන් වහන්සට පහර දීල තියනවාන දැ මුගලක් මරහතන් වහන්සේට ඇටකෝටු කඩ සහල් වගේ සුනු සහල්වාගේ බවට පත්තිනකම් පහර දුන්නන ්‍යනශක් තියෙ උන්වහසේ දරාගන්නවා නමුත් හිද මේ පංච උපාදානස්කන්දයේ ඇතිවන්න දුකක් තියෙනවා නම් තියෙනවා එතුකොට නිවනට වහස පිරිණි වෙනවා කියලා කියන්නේ මොකක්ද පිරිණි වෙනවා කියල කියන්නේ උපාදානස්කන්දයේ දුකත් නැති වෙනවා කියන එකයි පිරිනිිවීම කියල කියන්නේ. එතුවට රහතන් වහන්සේ පිරිණිවීමට එච්චර කැමතියයි මංකි වනේ රහතන් වහන්සේගේ මංගල්ලි කියලා මහා කල්ප කීයක් පෙරුම් පිරුවද පිරින්ුවම් පාන්ට ඔබ මම මේ සංසාරි කොච්චර දුරේනවද අපි දන්න නෙ කොච්චරද කියලා අපිට තේරෙන්න්නෙත් නෑනෙ කොච්චරද කියලා භාගිතුන් වහසේ දේශනා කළේ එක පනවන්ඩ බෑ කියලන්නේ. එකන භාගිතුන් වහසේ නොද කිනව කියන එක නෙමෙයි ප්‍රමාණය කීවට අපිට තේරෙන්නේෙ නෑ අසංක්‍ය තේරෙන්න්නෙත් නැතිකොට අපිට මහසාගරයේ ජලට වඩා වැඩියෙන් එක අම්ම කෙනෙක් වෙනුවෙන් අඩල තියෙනවන මේ සංසාර්ගමනි මට එක අම්මද හිටිය තිති එවන් අම්මලා ඔක්කොම වෙනුවෙන් ඔොහොම අඩන්නකොට මේ තේරෙන් නෑ එතකොට පිට ඒත ස්තේරෙන් නැති නිසා තමයි සමහරකට්ටේ මේවාගේ ධර්මකාරණනවුලට විරුද්ධ වෙන්නේ නවත් භාගිතුන් වහන්සේ මනාව දේශනා කළා එක අම්ම කෙනෙක් වෙනුවෙන් අඩපු කඳුලු සාගර ජලට වඩා ඩ එට පස්සේ දේශනා කරන අවසානයේ මේලෝකෙ ජීවත්වෙන පුද්ගලයන්ට මවුනොවූ කෙනෙක් නෑ පියා නොවූ කෙනෙක් නෑ එකන මේ සංසාරය හැටි අද ඉතාම හුරතල් දරුවා හැ පෙරභවේ මගේ තාත්තා තවභවයක මගේ ස්වාමි පුරුෂය තවත් භවයක මගේ දියනිය අද දරවා භවේග ස්වාමයා නමුත් අද දරවා පෙරභවේ අම්මා අද බිරිඳ පෙරභවේක තාත්තා අද මගේ සැමිය එක තම මේ සංසාර හැටි ඉති මේ අති දීර්ගතර වූ සංසාර ගමනේ මේ අති උතුම් වූ නිවන ශාක්ෂාත් කර ගැනීම සඳහා මහා කල්පකීයක් මේ ගමන එෙන්ඩ ඇද හිතන්න මහරහතන් වහන්සනමක් අසූ මහ ශ්‍රාවකයන් වහන්ස නමක් මහාකල්ප ලක්ෂයක් එක දිගට පාරමිතා පුරනුවන රහත්තේද තමන්ගේ බෝධිය මුදුම් පත් කරගඩ කියන පාර්ථනාවත් එක් ඒ ශ්‍රාවක බෝධියය මුදු පපත් කරගන්න මහාප පාරමිතා පුර නොවයිතිගේ මහාකල්ප ලක්ෂයක්ඒ කරාපු නිමක් නැති කැපකිරීමේ අග්‍ර පලේනි පරණි රවාණය කෙළ කියන්නේ රහතන් වහන්සේෙනමක් පිරෙනවන් පානයක අපිට දුකක් හැබැයි ඒ පිරිනිවන උන්වහන්සට සතුටක් ගො මහාකල්ප ගානක් පාරමිතා පුරලතියන්නේ පිරිනිවම් පාණ්ඩයි ඒ ඉනිසා උන්වහසට සතුටක් නමුත් එයින් පල්ලහෙඉන්න අපිහැමෝටම මරණය කියල කෙනන ඇත්තටම මහ බයක් ලොකු ගින්න මරණය ගින්න මෙහෙම ඉන්නකොට දැනන්නේ අද රෑට අනිවාර්ම මැරෙනවල දැනගත්තු ීවත්වෙන්න්න තියන ව දවසයි දෙකයි කියලා හරියටම ස්තරෝ දැනගත්තත් කොහොම වෙයිද කියෙන කාරණාව තම හිතන්න ඕන අපි හිතන්න ඇතියක විතරයි තියෙන්නේ ඇත්තරටම තව දස්ක් ජීවත්තයහිද කියලා විශ්වාස කරන්න අද රෑවෙනක ජීවත්වහිද දන්නේ මේ දේශනාව වර කරන්න්න මට පුළහන් වේද දන්නෙත්නෑ. ඒතර අස්තිර බව අපි ජීවත්යෙන්නේ හැබයි ඕක හරියටම හිතන්ඩ පටන්ගත්ත කෙනා තමයි බොහොම වේගෙන් අකුසලෙන් ඇත්තෙන්ට පටග යි බයින්නේ අකුස්සලේ ප්‍රතිඵලයේ මේකයි කිය දැනගත් හම අකුසලේයට බයයි අකුසලට බයන තිහින්ද තමයි අපි කුසල් කරන්න මේ තරන් ප්‍රමාද වෙලා ඉන්නේ නමුත් භාගිතුන් හස දේශනා කළේ අගේ කළේ හැමවෙලාම අප්‍රමාධී පුද්ගලයා මේ ලෝකෙ තියෙනවනං විශාලතම පින්කමක් ඒ පංකමට ගැන අප්‍රමාදී කළ දේශනා කළේ ඇයි අප්‍රමාධී බවනතුව වෙන කිසි පින්කමක් කරන්න බැන්නේ කොයි පින්කම කරන්න තත් ප්‍රමාදී වෙන්දුවනය. මේ ලෝක ලොු අප්‍රමාදී බවයි කළ සඳහන් කළේ නිසා. මේ ලෝක ජීවත්වයෙන සත්තුන්ගෙන් ලොකුම පාද සටහනක් තියෙන ඇතාට හැබැයි ඇතාගේ පිය සටහන තර ලොකු පියසටහනක් තිය වෙන එක සතෙක්වත්න්නේ. අනික් සියලොම සත්තුන්ගේ පාසටහන් ඇත්පියවර ඇතුලිති ඇන්ෙ පුුවන්. අං ඒ වගේ අපි කරන අන්‍යූ සෑම පින්කමක්ම අප්‍රමාදය මත තමයි තීරණය වෙන්නේ. ඒ නිසා අප ප්‍රමාදයේ සියලු පින්කම් අභි භහනය කරන ලොකුම පින්කම බවට පත්තිෙන්නේ. නිසා හැමෝම අප්‍රමාදීව කටයුතු කරගඩ වටිනවා. මේ ගින්න නැති කරගඩ. ඉළඟට සඳහන් කලාා ශෝක පරිදේව දුක දෝමනස්ස ඒ ලඟින් ජනකාරණා. දු සෝකය ත් අර වගේම ගින්නක් මයි මිකොලුස් ගින්න අංගමේ කියන්නේ. ශෝකයක් එහෙම දුකත් එහෙම එක ළඟතිය නෙමේ කරුණු. දෝමනස්සේ උපායාසේ එකන දුක දුක දැනිල්ලා දැනිල්ල දැනිල දැනිල්ලා ඇතිවෙන වෙහෙසවෙහෙස නිසා සමහරලාට දවස් ගානක් අඩල අන්ඩල අඩල අන්තිමට කලාන්ත වෙලා වැටෙනවා මළගෙවල් වල එහම අප වන්න තර කින අන්ඩල්ල අඩල්ල තියන වහෙස නිසා කලාන්තවෙල වැටෙනවා දෝ මනස්ස උපායාස මේවාගේ එකලොස් ගින්නකින් සත්වයා ගත වෙන තත්පරයක් තත්පරයක් ගාන පිච්චෙනවා එහෙම පිච්චෙනකොට කොහොමද හිනා වෙන්න කියලාහන්නේ කෝනු හාසෝකිමා නන්දු ඉන්නතුන මේ ලෝක ඇත්තටම හිනාවෙඩ පුළුවන් රාතන් වහන්සේට උන්හස බයිනෑ. මොන හේතුවකටත් බයිනෑ. එවිතරක් නෙමෙයි. මාර්ගඵලලාබීන් වහන්සේටත් හිනාවෙන්ඩ පුළුවන්. සෝවාන් වහන්සේ හොදා කාරෝම දන්නවානි මංන්යි සතරපාය උපදිිනෑ කවදාවත් කියලා. සතරාපාය උපදින්නෙත් නෑ. මෙං ඉදිරියට සතරාපාය උපදින්න හේතුවෙන කරමයක් කෙරෙනෙත් නෑ. පෙර භවේ කරපු කරුම ලෑස්ති වෙලා ඉන්නවනන් මේ වෙනකොටත් මාව නිරයට ගෙනියන්ඩ හැබයි මේ සෝවාන් වෙනවත් එක්කම සතර අපායි හෙලන්ඩ බලාගෙන හිටපු අක්කු සල්ටිකත් ඔක්කොම පුච්චලාම තමයි සෝන් වෙන්න. ඇයි කර්මෝල්ට බෑ මාව සතර අපායට ගෙනියට මේ ජීවත් එන කං නොයෙක් වද හිංසාලට පැමිණෙන්ඩ පුළුවන් නමුත් නිරයට ගෙනියන්ට බෑ මේ මනතට නිරේගාමී කරුමයක් වෙන්නෙත් නැ සකදාගාමින්න් වහස ටඩ ඉහෙලින් ඉන්නේ. අනාගාමීින් වහසේ ඉටත් වඩා ඉහෙලින් ඉන්නේ. ඉතින් උන්වහන්සේලාට මරණය පිළිබඳව දුකක් බයක්. එහම නෑ රහතන් වහසේ භයනත්තරම නැති කරපු කෙනා. ඉතිං හිනාාවෙන්ඩ පුළුහන් සතරාපාබියෙන් මදිල හින්දා. හැබැයි ඔබවත් මමවත් සතරාපාබීෙන් මිදිල මිදිල නෑ. මේ ජීවිතෙත් මේ වෙනකං කරගත්ත කරුම සමුදායක් අපිට ඇති හැබැයි පෙරභවය කරපු කරුම. අවම අපට විපාක දීල නැතුව ඕන තරන්තියනවා. තාම විපාක දුන්නි නෑ. නමුත් විපාක දෙෙන්ඩ බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අනාගතයේ අහවල් කරමේ නිසා දැන් දඩුවන් විඳින්න අපි නියම වෙලා ඉන්නේ. අපි දන්නෙත් නෑ ගියාත්මි කරපු කරමයම කක්ද කියලා දන්නෙත් නෑ. ඒක නමවෙච්ච දඩුවම කදද දන්නෙත් නෑ හැබැයි දෙකම මම නොදන්නවා වනාට මේ වෙනකොටත් දඩුවන් නියම කරලයිඉන්නේ. ඒ කියන්නේ අපි මේ වෙනකොටත් වරෙන්තු විච්ච වැරදිකාරයෝ. පෙරකරපු කර්මෝල්ට අනිවාරයෙන් අනාගිතයේ දැනුවන් විනින්න ඕනෑ. තැබයි එහෙම තියෙනකොට තවත් වැරදි කරනවාද කියන කාරණාව තමයි හිතැඩුවන. තවත් කරනවාද කියලා හිතැඩුවන. දැ පෙරකරපුවාට කරන්න දෙයක් නෑනේ.ති ඥානවන්තයෝ. සඳහා නොෙක් විපල්ක හයා ගැන්ඩ පුළුවහන් ඇබ ඒකටත් හොඳ ප්‍රඥාවක් තිේෙන්ඩුවනෑ අපි කුසලයෙන් පොහොසත්වෙඩ පොහොසත් වඩ මේ අකුසල් තරමක් ඇත්වෙනවා යි බලවත් වෙලා තියෙනෙ කුස්ටල්න තැන් මේ ජීවිතයේ මනුස්සේක් වෙලා ඉපදුුණ අපි පෙරජීවිතෙන් මැරෙනකොට අපාටයන්ඩ පව් නොතිබ්බාය නෙමේනේ අපාටයන්ඩ පව තිබ්බා අපායටයන්ට පවතිබ්බ අපි තමයි වෙනම කරගත්ත කුසල කර්මයක් ඇවිල්ලා හරහට හිටලා නිරේටයන් හිටපු අපි මෙහැටට හැරවී ඒ ප්‍රබල කරමය නිසා මේ තාමත් අපි පවතින්නේ ඒ කරමය මතන ඒ ප්‍රබල කර්මය මත තමයි තාමත් මේ ජීවත්තෙන්නේ මොකද මේ ජීවිතය අපි කරපු හැම දෙයක්ම මැරන්ඩ් හේතුවෙන දෙයක් මයි කරලති හිතල බලට හවල් වැඩේ මරණයට හේතු නොවෙන වැඩක් කියලා. කෑම කෑවත් මැරෙන්ඩ පුළුවන්.ඒ කෑම විසවෙන්ඩ පුළුවන් කෑම හිරවඩ පුළුවන් එඳ ආහාරය නිසත් මැරෙන්ඩ තිෙන ඉඩ වැඩි. වතුරබුණු කොට වතුරබුණුකොට හිරවෙඩ පුළහන්නේ දැන් කෑම හිරවුන හමනන් වතුරබනෝ වතුර හිරවුණොත්මකද එන්නේ. වතුර හිරවෙනවා හදිසිේ පානය කරන්න උත්සහ කර හම හිරවෙනවා. හරි අමා වී හමුත් ඉති හර එහෙම කරුමයක් තාම තිබ්බෙ නැතිහින්ද තාම හිරවෙලා මැරිල්ල වාහනයට ගොඩ ච්චාම. ඇයිල්ල බහිනකං විශ්වාස කරන්න බොළොහන්ද අපහයි කියලා. පලංචයට ගොඩ විච්චාම බැටිල මැරෙන්ඩ බැරිද. ගහක ගෙිිය කඩාගන්න ගහට නැන්ග හම එක මැරෙන්් හේතුවක් නෙමේද ගහු්ඩට යනවා කියනෙ. වහල ුට යන කියනක මැරන්ඩ හේතුක් නෙේ ට පයිනවා කිය මැරන්ඩ් හේතුවක් නෙමේද එහෙම හිතල බලහම මැරන්ඩ් හේතුම නෙමේ අපි කරනය වගේදන්. නමුත් ඇයි ඒ වග තාම මැරුණේ නැත්ත අකාලේ මැරෙන්ඩ් තරන් තවම හේතුවන කර්මයක් කර්මයක් තිබුණ නෑ ඒත් තරම ප්‍රබල කුසල කර්මයකින් තමයි මේ ජීවිතය මටදීලතින්නේ. හැබැයි කොතන් හරිතැනකඒ කුසල කර්මය බිඳන ගමන් එදාට ආරංචි වෙනවා එක් කොකො හෙරරි හැප්පිලා මැරිල්ලා ඒම නත්තන් පෙරඉල්ල මැරිල්ලා නැත්තන් කවරුහලි ගහල මරල එදාට එහෙම කාරණාවක් ආරංචි වෙනවා නමුත් උපදිනකොට අරගනාපු කුසල කරමය ඉතාම ප්‍රපඩයි ඒනිසයි අපි මෙහෙමෙයිඒ උපදිනකොට අරගනාපු කුසල කරමය ප්‍රබල වනත් නිරයට ඇන්ඩ ඕන තරන් අකුසල් පැත්තකට වෙලා බලාගෙනෝ කරුම මට අනිවාරයෙන් විපාක දෙනවා දැගේ වට කරඩ දෙයක් නෑ කරනවනං කුසලයෙන් බලවත් වෙලා තරමක් ඇත් කරන්න තමයි පුළහන්කමතියෙන් ඉති නමුත් ප්‍රග්සිහය ප්‍රඥාව තිබිලා මේ ජීවිතෙන් මහාකුසලයක් රැස් කරගෙන ඊළඟ භවයට නිරයට ඇදගෙන යන් හතුරෙක් වගේ බලාගෙන හිටපු පෙරාකුසලේ තවටියයක් ඇත් කරලා එහෙම කරකරින් කරගෙන යනකොට යම් දවසක සස්ෝවාන් වඩ ලැබුණොත් අ කරමටික එහෙම මසරණ කරලදාන්නට අසරන කර දාන්න පුළුහංකමතියනවා තින් යානවන්තයා ඒ මගටත් පාරහදා ගන්නවා නමුත් ප්‍රමාදී පුද්ගලයට එහෙම පාරහදාගන්න තරංසිෙහිකල්පනාවක් ෑ ඔහු මේ පංච කාමේ තුළ ප්‍රමාදී වීමෙන් තොරව ප්‍රමාදී පුද්ලයෙක් බවට පත්වෙනවා ලොකු සැපයක් ලොකු සතුටක් නැති මිනිස් කාමේ තුළ ඔහු ප්‍රමාදී පුද්ලයෙක් වෙනවා ත් භාගිතු ව හස දේශනා කරන්නේ හැම්ම මොහොතකම අප ප්‍රමාදී වෙන්ඩ. බය නැතුව අව්‍යාජව හිනාවෙන්ඩ පුළහන් කෙනෙක් වෙන්ඩ. සතරාපායි මිදෙන් නැතුව ඉඳගෙන හිනාාවෙන කියන කාරණාව ඒ ඇත්තරම හැබැවින්ම හිනාවක් නෙමේ. මැරිල නිරට යන්ඩ බලාගෙන ඉන්නයි ඒගනි සඳහන් කළේ මැරුණ කෙනෙක් වෙනුවෙන් අඩනව කියන එක මාග්ඥානකමක් හැබැ අඩන්ඩ වටිනවා මැරෙන්ඩ කලින් මේ ජීවත්තෙනයි දිහා බලල ඇයි ජීවත්තෙන දිහා බල්ලලා අඩ්ඩ වටින්නේ ඇයි ඒ පුද්ගලයා ජීවත්වෙන ස්වරූපයට අනුව හොදා කාරවම දන්නවා මැරිච්චගමම් මොකද වෙන්නේ නිරයේ උපදිනවා ඉතිං අඩන්ඩ වටිනෝ ඇයි ගොච්චර කීවත් කීවත් ඔහු යහමකට ගණ්ඩබේ යහපතේ යොදණ්ඩබ දෙ නිරේගාමී පුද්ගලී ආංඒක හින්ද පින්නතුනි. හැමවෙලාම කල්පනා කරන්නලෝ නෑ. මාරපාක්ෂිකයන් නිතරම අපි දිහා බලාගනී නිසුළු ප්‍රමාද දෝෂයක් කියලා. අපේ පොඩි අඩුපාඩුවක සුළු ප්‍රමාදයක් දැක්ක හම එතනින් රිංගෙන එතන දලාි කුසලේෙන් ඇත් කරන්නමයි උත්හ කරන්න. නොවිය යුතු තැන සුදුසු තැන නොවිය යුතු දේවල් අපි විසින් කරවනවා. නොකීව යුතු කතාවල් අපි විසින් ඒත් කරවනවා. නුසුදුසු හැසිරීම්මල අපි යොදනවා මේ කුමන හෝ ක්‍රමේකින් අපි අකුසලට අරං යන එක තමයි මේ මාරපාක්ෂිකයන්ගේ බලපෑම මාරපක්ෂිකයන්ගේ වුවමනාව එි මාරපාක්්ෂිකයකුට ඉඩ නොදී පුළහන් තරම් ක්ති සම්පන්න කෙනෙක් ැටියට. ඔවුන්ට මා ආක්‍රමණය කරන්න ඉඩ නොදී මනාව තිසරණය හිපිහිටලා පංචසීලයේ ආරක්ෂා කරගෙන දසදාන වස්තුයිෙන් සම්පූර්ණ වෙලා මාර්ග පල නොලැබුවත් සුගති ගාමී වෙන වැඩ පිළි වෙලක් භාගිතන් වහස දේශනා කළලාන්නේ. නඟි නිතර කතා කරන්නේ සෝවාන් වහසන නිරේෙන් නිහ. ඒට පල්ලහි භාගිතු වහස අපිට තැනක් දුන්නන්නේ නිරයෙන් නිදහස් වඩ තැන මොකත් දේ අවස්ථාව බුදුන් සරණය තුනරුවන් සරණය යම කරිටම තෙරුවන් සරණ ගිහිල්ල නං දේශනා කළේ මරණින් මත්හෙ නිරේට යන්නේ නෑ කියලා හරියටම තෙරුවන් සරණ ගපු කෙන ඒ කේචි බුද්දං සරණන් ගතාසේ යමෙක් බුදුන් සරණ ගියානං නතේ ගමිස්සන්ති අපාය භූමිින් යන්න නෑ අපායියට පහාය මානුසංදේහන් මනුස්සකයිෙන් ප්‍රාණවායුව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූර්ස් සන්තිය ඔහු පුරුවන්නේ දෙවපුරිසයි කල දේශනා කළ යමෙක් හරියට තිසරණහි පිහිටලා පංචසීලය ආරක්ෂා කරගෙන දසදාන වස්තුයෙන් පොහොසත් වෙනවනං ඔවුන් මරණින් පස්සේ යිත් සුගති ගාමී තැනක උපදිනවා කද බනාහන නිසා දැන් දන්නවා කෙනෙක් මැරුණට පස්සේ උපදින්නේෙ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ සීලයයි ඒ පදිච්ච කෙනට ලැබිය යුත්තේ මනවාද කියල තීරණය කරන්නේ දානයයි මේ දෙකමාපිගාව හොඳින් තිබිය යුතුයි අං ඒටික සම්පූර්ණ කරගෙන ලැබිච්ච බුද්ධාන්තරයෙන් මහත් උසස් ප්‍රතිඵලාරගෙන සතරාපායිෙන් විිදිලා සංසාර කෙරවල කරන්න යන ගමන ඉතා යහපත් ගමනක් බෞට පත් කරගන් ප්‍රඥ්ඥාාවෙන් පිරිච්ච අප්‍රමාදී ජීවිතයක් ගොඩනගා ගණඩ මේ අවස්ථාව මහගු අවස්ථාවක් බෞද් පත් කරගණඩ් රත්නත්‍රී ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවේවා කියල පාර්ථනා කරමු